ආයුබෝව වේවා. ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය. මගේ මේ රටයි සුන්දර බලනු මනසකි. මේ විදිහට සුන්දරත්වයේ බලන්න එන්න කියා ලොවට හනගා කියන්නට පුළුවන්ද? මේ වර්තමානයේ වන විටදී ලංකාවේ දුරාතීතයේ පටන් තිබ්බ සුන්දරත්වය අදත් තිබෙනවාද? යම්කිසි සැකයක් තිබෙනවා. ඉතින් මේ සුන්දරත්වයේ මුසුණු මහා සංස්කෘතියක් රටට දායද කර කමත ගැන අදත් අපි කතා කරන්නට සූදානම්. කමතේ සුන්දරත්වයේ මෙන්ම අද දවසේදී ගොවියන් මුහුණ පාන විශේෂම කෘෂිකර්මාන්තය හෝ වේවා ආහාර හෝ වේවා මේ අංශයන්හි ගොවියන් නිලධාරීන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරන්නට අද දවසේදී අපි සූදානම්. ඒ වගේම ඒ සඳහා විසඳුම් විශේෂයෙන් විසඳුම් සොයන්නට සූදානම් නව දේශපාලන ප්‍රවාහයක් පදනම් කරගෙන අපි අද දවසේදී මෙදිරියට කැඳවාගෙන එන ලැබුවා විශේෂිත පුද්ගලයෙක් රටට ඒ වගේම පුද්ගලින් දෙපළක් රටට ඉතාම වටිනා පුද්ගලින් දෙපළක් මම හිතන්නේ කාලෝචිතව තීරණය ගැනීමේදී ඔවුන්ගේ අදහස් ඉතාම වටීවි. මා කාලයේ මිඩඟු නොකොට ඔබට හඳුන්වා දෙන්නම්. අද දවසේදී අපිත් සමග සම්බන්ධ වෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලී ඉංජිනේරු විද්‍යාංශයේ මහාචාර්ය අනුල් පෙරේරා මහත්මයා. ආයුබෝවන් කියලා ඉතා ගෞරවනීය පිළිගන්නවා අප මැදිරියට. ඒ වගේම නව දේශපාලන ප්‍රවාහයක් නියෝජනය කරන ඒ වගේම කමත වැඩසටහනකින් මීට පෙර ආතුවත් හම්බ වෙනවා මීළඟ පුද්ගලයා. රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා තාක්ෂණාංශයේ අංශාධිපති ඒ වගේම ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික තරුණ ලීගයේ සභාපති ආචාර්ය නිලන් පෙළිනගේ මහත්මයා ඉතාම ගෞරවනීය පිළිගන්නවා දෙවන වතාවටත් හයිබෝ. අපි කතාව පටන් ගමු. ඉතාම මම හිතන්නේ වෙනස්ම කාලෝචිත මිනිසුන්ට අවශ්‍ය විසඳුම් කිහිපයක් ඉතා ප්‍රබල විසඳුම් කිහිපයක් අද දවසේදී මේ කමත වැඩසටහනට අපි අන්තර්ගත කරන්නට සූදානම්. මහාචාර්ය අනුල් පෙරේරා මහත්මයා අපි දැනගන්නට කැමති මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලී ඉංජිනේරු විද්‍යාංශය කියන්නේ කුමක්ද? විශ්වවිද්‍යාල ශ්‍රේෂ්ත්‍රයට ළමුන්ට රටට අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රය ඔස්සේ මොන වගේ මාහිමිකාරයක්ද සිද්ධ වෙන්නේ? රසායන සහ ක්‍රියාවලී ඉංජිනේරු විද්‍යාව කියන්නේ ඉතාමත් පුළුල් ක්ෂේත්‍රයක්. දැන් මම මෙහෙම කිව්වොත් මම හිතන්නේ ඒක සාධාරණයි. අපි උදේ නැගිට්ට වෙලාවේ පටන් අපි නිින්දට යන තෙක් අපි භාවිතා කරන සෑම දෙයක්ම වගේ රසායන සහ ක්‍රියාවලී ඉංජිනේරු විද්‍යාවට අදාළ ද්‍රව්‍ය. උදාහරණ වශයෙන් දත්මැදීමට ගන්න ටූත්පේස්ට්, මූණේ පිරිසිදු කරන්න ගන්න සබන්, ඊළඟට ෂැම්පු, ඊළඟට ඉන්ස්ටන්ට් ටී, ඒ කියන්නේ ෂණික කෝපි, ඊළඟට අපි අඳින ඇඳුම් පැළඳුම්, ඊළඟට අපි ලිවීමට ගන්න මේ කඩදාසි, ඊළඟට අපේ ගෙවල් වල බිත්ති පේන්ට් කරන්න ගන්න පේන්ට්, ඊළඟට ලීවලට ගන්න වානිෂ්, ඊළඟ අපිට ලෙඩ හැදුනම ලෙඩ හොඳ කරගන්න පාවිච්චි කරන බෙහෙත් වර්ග, හරි, ඒ වගේම අපේ වාහනයට යොදලා ඉන්ධන හැටියට යොදලා අපි ධාවනය කරන, ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් කෙරසීන් වගේ ඉන්ධන, LPG වගේ ඉන්ධන, ඒ සෑම දෙයකම නිෂ්පාදන ක්‍රියාවලියේදී රසායන සහ ක්‍රියාවලී ඉංජිනේරුවන් සම්බන්ධ වෙනවා. ඒ කර්මාන්තශාලා නිර්මාණය කිරීමට කර්මාන්තශාලා ඔපරේ, ඒ කියන්නේ ඒවා ක්‍රියාත්මක කරලා ඒ භාණ්ඩ සුදුසු තත්ත්වයෙන් යුතු අඩු මිලට මහා පරිමාණය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අදාළ වෙනවා ඒ රසායන සහ ක්‍රියාවලී ඉංජිනේරු විද්‍යාව කියන ක්ෂේත්‍රය. ක්ෂේත්‍රය තුළ ඒ ආකාරයේ ඉංජිනේරුවන් තමයි රටට දැයට බිහි කරන්නේ උතුමාගේ අපේ මුක්ෂේ තුළින්. හොඳයි, පැහැදිලි එතුමාගේ සඳහන් කිරීම එතුමාගේ අංශය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය. ආචාර්ය නිලන්ත ලීනගේ මහත්මයා ඔබතුමා සම්බන්ධ වෙනවා මීට පෙර අතව දවසක කමත වෙනසනත් සමග. ඔබ නියෝජනය කරන්නේ ආහාර විද්‍යා තාක්ෂණය. දැන් රසායන ක්‍රියාවලිය මොරටුවේ මේ රසායන ඉංජිනේරු ක්‍රියාවලිය සහ ආහාර තාක්ෂණය කොතනදීද සම්බන්ධ වෙන්නේ? මම ආරම්භය දැනගන්නට කැමති එතනින්. ඔව්, මෙහෙමයි නිපුණ. සාමාන්‍යයෙන් අපි විශ්වවිද්‍යාලවල අධ්‍යයන අංශ විදියට වෙන් කරගෙන අධ්‍යයන පාඨමාලා ඉදිරිපත් කරමින් පවතිනවා. නමුත් අපි බැඳලා ඉන්නවා අනිවාර්යයෙන්ම පරේෂණ කටයුතු සිද්ධ කරන්න සාලු දේවල් රටට ලෝකයට හොයලා දෙන්න මේ කියන කාර්යයන්වලදී අපිට සීමා වෙන්න අමාරුයි. අපි ඉන්න වපසරිය ඇතුලේ
උදාහරණයක් විදිහට මම ආහාර විද්‍යාව පිළිබඳ විතරක් පරීක්ෂණ කරන කෙනෙක් නොවිය යුතුයි. මම හිතන්නේ අපි ගත්තොත් මේ හැම දෙයක්ම එකිනෙකට ලින්ක් වෙලා තියෙන්නේ. ඉන්ටර්ලින්ක් වෙලා තියෙන තැන කොතනද කියලා බලලා අපි ඒ සීමාවෙන් එළියට පයින්න පුළුවන් නම් මම හිතන්නේ එතන තමයි විද්‍යාව අපි හොයාගෙන යන තැන. ඉතින් මම හිතන්නේ ඒ යන හොයාගෙන යන ගමනකදී තමයි මට අනුල්සර්ව හම්බෙන්නේ. මොකද අනුල්සර්ගේ සහ මගේ කොටස අතරේ පිටින් බැලුවොත් අපිට පේන්නේ දුරස්ත බවක්. එහෙම නෙමෙයි අද සාකච්ඡාවේදී දැක ගන්න පුළුවන් වෙයි අපි කොච්චර ළඟද කියන එක. මොකද මේ කියන ඉන්ටර් ඩිසිප්ලිනරි රිසර්ච් පරීක්ෂණ තමයි මම හිතන්නේ ලෝකේ වඩාත්ම සාර්ථක වෙලා තියෙන්නේ. මම දැනට මම හිතන්නේ මේක මේ රුහුණු විශ්වවිද්‍යාලය, මොටු විශ්වවිද්‍යාලය එකතු වෙලා මේ හදලා තියෙන බ්‍රිජ් එක විතරක් නෙමෙයි. මීට අමතරව වෛද්‍ය විද්‍යාවත් සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන වෛද්‍ය පීඨයත් එක්ක එකතු වෙලා, ඒ කියන්නේ එතන මට පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ අපි ශේත්‍රයක් ඇතුළේ හිර වෙලා ඒ ශේත්‍රයේ රාමුව ඇතුළේ හිර වෙලා ඉන්නවට වඩා ඒ රාමුවෙන් පිට තියෙන ලින්ක්ස් අපි අඳුර ගන්න ඕනේ. මම හිතන්නේ අනුල් සර්වයි මමයි සම්බන්ධ වෙන්නේ අන්නේ කියන රාමුවෙන් එළියට ආපු තැනකදී. ඉතින් අද අපි හමු වෙන්නේ ඒ ගැන කතා කරන්න. බොහොම සතුටුයි පැහැදිලි. මම හිතන්නේ විශ්වවිද්‍යාල දෙකක හමුවීමක්, විශ්වවිද්‍යාල දෙකක අංශ දෙකක බැඳීමක් තමයි ඒ කාර්යයෙන් සිද්ධ වෙන්නේ. මම හිතන්නේ කතා කරන දේවල් ගොඩක් ගොඩ නැගෙයි විශ්වවිද්‍යාල දෙක හරහම. මම යොමු වෙනවා එක්තරා කුලකයකට මහාචාර්යතුමනි. දැන් අපි කමත ගැන කතා කරපුවාම අපිට ආහාර ගැන කතා කරන්න පුළුවන්, කෘෂිකර්මාන්තය ගැන කතා කරන්න පුළුවන්. එහි ඵලය තමයි ආහාර. කෘෂිකර්මාන්තය ගැන කතා කිරීමේදී මීට මම හිතන්නේ දශක ගණනාවක සිට මේ කාබනික රසායනය, කාබනික කෘෂිකර්මාන්තය, කාබනික කෘෂිකර්මාන්තය කියන කතාව මාතෘකාව බවට පත් වුණා. කොතරම් ආකාරයකට ලංකාව තුළ පැල වෙලාද මේ කාබනික රසායනය කියන කාබනික මේ කෘෂිකර්මාන්තය කියන මාතෘකාව? මම විද්‍යාත්මක ලෙස මෙහෙම පිළිතුරක් දෙන්නම්. දැන් කෘෂිකර්මය කියන්නේ මම හිතන්නේ සියලු දෙනාම අපි ඔක්කොමලම විද්‍යාව ඕ ලෙවල් වෙනකම් කරලා ඊළඟ එක එක ක්ෂේත්‍රවලට ගියාට අපි සෑම දෙනාම මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය ගැන සියලු දෙනාම දන්නවා. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තමයි ලෝකෙ තියෙන ඉතාමත්ම ප්‍රධානම, මුළු පෘථිවියේම සියලු සත්ව ශාක වල ජීවිකාව, ඒ කියන්නේ ජීවනාලිය වශයෙන් සඳහන් කළ හැක්කේ මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියා කියන ක්‍රියාවලිය. කියන්නේ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක එකව කරලා සූර්ය ශක්තිය භාවිතයෙන් ග්ලූකෝස් නිෂ්පාදනය කිරීම. මේ නිෂ්පාදනය කිරීම සිදුවෙන්නේ කොළපාට ශාකපත්‍රවල ක්ලෝරෝප්ලාස් කියන සෛලය ඇතුළේ වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලියෙන් තමයි ආහාර නිෂ්පාදනයේ මූලිකම ක්‍රියාවලිය වෙන්නේ. එතනින් එහාට අපේ පෘථිවියේ අපි දැන් මිනිස්සු හැටියට පාවිච්චි කරන සෑම දෙයකටම, ඒ කියන්නේ කෑම විතරක් නෙමෙයි, අපි අඳින රෙදිපිලි, අපි පාවිච්චි කරන ගෘහ භාණ්ඩ, අපේ ඔය නොඑක් නොඑක් බීම වර්ග, පොල් තෙල්, බට, අරවා මේවා සෑම දෙයකටම මූලිකම රසායනික ආරම්භක රසායනික ප්‍රතික්‍රියාව තමයි ප්‍රභා සංශ්ලේෂණය. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ හින්දා තමයි මේ සෑම වී ගහේ ඉඳන් තනකොළ ගහේ ඉඳන් මහා වෘක්ෂ ලතා හිටන් හැදින්නේ. එතකොට දැන් කෘෂිකර්මය කියන්නේ දැන් මේක සෑම තැනම ස්වභාවිකව වෙන දෙයක්. හැබැයි කෘෂිකර්මය කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන ඒ ප්‍රතික්‍රියාව විද්‍යාත්මක විදියට විශ්ලේෂණය කරලා අපේ ක්ෂේත්‍රයක් තුළ අපිට අවශ්‍ය භෝගය ඒ ක්ෂේත්‍රයේ උපරිම වශයෙන් නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රමවේද තුලින් අපේ ආහාර නිෂ්පාදනය උපරිමකරණය කිරීම තමයි කෘෂිකර්මය කියන්නේ. දැන් එතනදී දැන් ප්‍රභා සංශ්ලේෂණය ගත්තොත්, ඒකේ රසායනික සූත්‍රය ගත්තොත් ජලය අණු 6ක්, කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් එක්ක එකව වෙලා ග්ලූකෝස් කියන්නේ C6H12O6 සෑදීමනේ. දැන් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් 0.03. හරි, ජලය අපි දානවා. එතකොට මේ අමුද්‍රව්‍ය දෙකම අපිට නොමිලේ වගේ ලැබෙන දේවල්. කියන්නේ ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වාතයේ තියෙන හරි පොඩ්ඩයි. 0.03. එහෙනම් දැන් අපි වායුගෝලයේ වාතය ගත්තොත් 79 නයිට්‍රජන්, 120ක් ඔක්සිජන්, 0.03 කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. ඒකින් තමයි ශාකේ ඉතාමත් එමින් වැවෙන්නේ. ශාකේ අපිට ශාකේ වර්ධන වේගය සෑහෙන මාස ගාණක් අවුරුදු ගාණක් තිස්සේ වෙනවනේ. හැබැයි දැන් කාබනික රසායන කියන එකේ තේරුම, කාබනික කෘෂිකර්මයන්තය කියන එකේ තේරුම, අර වායුගෝලයෙන් විතරක් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් විතරක් භාවිතා කරන්නේ නැතුව පසෙනුත් ශාකයට කාබන් දීලා ඒ ශාකයේ වර්ධන වේගය වැඩි කිරීමේ
ක්‍රමවේදය තමයි කාබනික කෘෂිකර්මය කියන්නේ. දැයික හොඳම උදාහරණය තමයි දැන් ලංකාවගත්තොත් ලංකාව ඝර්ම කලාපීය රටක්. ලංකාවේ සූර්යා අහුව තියෙනවා කියන්නේ සූර්ය බලශක්තිය අවුරුද්ද මුළුල්ලේම ලැබෙනවා. හරි. හැබැයි අපි අක්කරයකින් අපි තුන් වී ගත්තොත් නිෂ්පාදනය ගත්තොත් ටොන් 2යි 3යි ඔය වගේ ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. හැබැයි අපි සීතල රටක් ගත්තොත් දැන් නෝවේ ඩෙන්මාර්ක් ස්වීඩන් වගේ සීතල රටවල් ගත්තොත් ඒ රටවල අවුව තියෙන්නේ මාස 3යි 4යි. හැබැයි ඒ රටවල ඒ මාස 3 4 ගන්න නිෂ්පාදනය අප වගේ තුන් ගුණයක් අක්කරයකින්. දැන් ඒකට හේතුව බැලුවොත් එතන ප්‍රභාසංශ්ලේෂණ කියන්නේ ඒ ශාකයේ වර්ධනයට පසේ තියෙන කාබනික සංයෝග උපයෝගී වෙනවා. මොකද ඒ රටවල මේ පස තෙත නිසා අර ගහේ කොළ එහෙම වැටිලා ඒවා කාබනික පෝරවලට පත් වෙලා පසේ කාබනික පෝර තියෙනවා. ඒකින්ද ඒ කාබනික පෝර වලින් කාබන් සහ අනිකුත් රස ශාකයට අවශ්‍ය පෝෂණ ලැබෙන නිසා අර මාස 4ක් ඇතුළත විශාල නිෂ්පාදනයක් සිදු වෙනවා. අපේ ලංකාවේ අවුරුද්ද මුළුල්ලේම සූර්යාලෝකයේ තිබිලා වෙන නිෂ්පාදනයට වැඩිය. ඒ කියන්නේ කාබනික කෘෂිකර්මාන්තය කියන්නේ ඒ වගේ විශාල ඒ කියන්නේ මේ නිෂ්පාදනය වැඩි කළ හැකි ක්‍රමවේදයක්. හැබැයි අවාසනාවට වගේ අපේ පසේ කාබනික නැහැ. මොකද අපේ ගහක කොළයක් වැටුණත් ඒක දිරාපත් වෙන්නේ ඒක වේලිලා ඒක දින්න ශුද්ධ දැන් අපේ පසේ ශුද්ධ ජීවීන් නැහැ. ඒතර කාබනික පෝර හැදීමේ ක්‍රියාවලිය ශුද්ධ ජීවිනුත් අවශ්‍යයි. දැන් හේ වෙන්නේ ගහක කොළේ වැටුණා මේක පසට යට වෙලා පසේ තියෙන ජලය දැන් මේ ශුද්ධ ජීවිත ජීවත් වෙන 40%ක්වත් ජලය තියෙන ඕන පසේ. දැන් පස කර වෙනකන් වේලුනොත් ශුද්ධ ජීවීන් ඉන්නේ නැහැ. ඒකින්ද අපේ රටේ මේ කාබනික කෘෂිකර්මය ස්වභාවිකව වෙන්නේ නැහැ. ඒතර අපි කරනවා නම් අපි කාබනික පෝර හදලා ඒ කාබනික පෝර පසට යොදන්නේ නෝ. ඒ කියවලිය තමයි සිදු කරන්නේ. ඒක තමයි. ස්වභාවයෙන්ම සිදු නොවන කාරණයක් නමුත් අපි ප්‍රයත්න කරනවා. ලංකාවේ අපි ප්‍රයත්න දරා ඒ සිදු කළ හැක්කක්. මේ ආකාරයෙන් අපි සූදානම් කතිකාවට ලක් කරන්නට කමත මේ ආශ්‍රිතව ගොඩනැගුණු ගැටලු මේ ආශ්‍රිතව ගොඩනැගුණු විවේචන වලට අපි මුහුණ දෙන්නට මුහුණ දෙමින් ප්‍රශ්නයක් විදිහට පැනගෙල තිබෙනවා නම් දැන් අපි ගැටලු ඉදිරිපත් කරන්න සූදානම්. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා නැවතත් ඔබ හමු වෙනවා කමත තුලින්. හිතවතුනි අපි නැවතත් සූදානම් කමතට ගොඩ බසින්නට කමතට ගොඩ බැහැලා අපි ප්‍රායෝගිකව මිනිස්සු අත්විඳින ගොවියෝ හෝ වේවා කෘෂිකාර්මාන්ත ශ්‍රේෂ්ත්‍රයේ ආහාර ශ්‍රේෂ්ත්‍රයේ නිලධාරීන් හෝ වේවා ඔවුන් විඳින ගැටලු වලට අපි විසඳුම් සොයාගෙන යමු. ඒ අතර වාරයේදී අපි මේට සූදානම් නව දේශපාලන ප්‍රවාහයක මුහුණුවර එක් කරන්නටත් මහාචාර්යතුමා සඳහන් කරනු ලැබුවා කාබනික කෘෂිකර්මාන්තය කුමක්ද කියන කාරණය. මා එහි දිගුවක් විදිහට මීළඟට යොමු වෙන්න සූදානම් ආචාර්ය නිලන්ත ලීනගේ මාත්මා වෙත. දැන් මේ කාබනික රසායනය කාබනික කෘෂිකර්මාන්තය සහ එහි ලැබෙන ඵලය ආහාර මේ අතර අන්තර් සමෙදියාව තුළ ඔබට අදහසක් දක්වන්නට ඇති. ඔව් නිපුණ මම හිතන්නේ මහාචාර්යතුමා කියපු විදිහට කාබනික කෘෂිකර්මාන්තය කියන්නේ සංකල්පයක් විදිහට පසේ තියෙන කාබන් අවේලබිලිටි එක වැඩි කරාම එතනින් එන නිෂ්පාදන අපි කියනවා කාබනික ආහාර කියලා. නමුත් අද වෙනකොට මේකේ අර්ථ දැක්වීම වෙනස් වෙලා කාබනික කෘෂිකර්මාන්තය කියලා කියන්නේ තනිකරම බාහිරින් කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොයොදා ඇති කරනු ලබන කෘෂිකර්මාන්තය තමයි කාබනික කෘෂිකර්මාන්තය කියලා සරලව අර්ථ දක්වන්නේ. ඉතින් මෙතනදී පෝර පලිබෝධනාශක වල්නාශක මේවා කිසි දෙයක් භාවිතා නොකර ස්වභාවයෙන්ම හොයාගන්නා දේවල් එකතු කරලා කරගන්න අස්වැන්නට අපි කියනවා කාබනික අස්වැන්නක් කියලා. මේ විදිහට මේ කියපු කාබනික කෘෂිකර්මාන්තය ටිකක් පුළුල් ශේත්‍රයකට අරගෙන තියෙනවා අද වෙනකොට. ඔව් මේ ඒ ආකාරයෙන් දැන් ඵලය සීළු දේවල් වල ඵලය ආහාර අපි සීළු දෙන ජීවත් වෙන මේ ආහාර ලබා ගැනීම සඳහා මේ ආහාර අපි සංරක්ෂණය කියන මාතෘකාව යටතේ මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් ආහාර නවීකරණය කියන කටයුත්ත පරණ ආහාර අපි කල්තබා ගැනීම ක්‍රමය පිළිබඳව නවීකරණයකට ලක් කරමින් අලුත් තාක්ෂණය පැමිණ තිබෙනවා නේද? ඔව්. අපි දැනගන්න පැමිණියේ පිළිබඳව තොරතුරු. ඔව් මෙහෙමයි.
තන මූලිකම අපි ගත්තුතින් මේ වෙනකොට අපි හැමෝම දන්නවා ගැන මේ බෝ නොවන රෝග වලට මූලිකම හේතුව තමයි ආහාර සහ අපි ආහාර ගන්න අපේ ආහාර රටාව ජීවන රටාව ව්‍යායාම් වලින් තොරව අපි හුරු වෙලා තියෙන යම්කිසි ජීවන රටාවට මේක හැම එකම ප්‍රතිඵලයක් තමයි මේ කියන බෝ නොවන රෝග වැඩි වෙලා මරණ ප්‍රතිශතය වැඩි වෙන්න හේතුව. ඉතින් දැන් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි මගේ ශාස්ත්‍රයේ විදිහට මම උත්සාහ කරනවා නිපුණ කොහොමද අපේ ආදි මුතුන් මිත්තන් නිරෝගීව හිටියේ කියන එක. ඒකේ අපේ ෆුඩ් හැබිට් එක. ෆුඩ් හැබිට් එක අපි ගත්තොත් අපි එක්සර්සයිසස් කරනවා, දැන් ජොග් කරනවා, ඒ දේවල් වලට හුරු වෙලා ජිම් කියන සංකල්පය ඇවිල්ලා ඒක වාණිජකරණය වෙලා දැන් ඒක එක පැත්තකට යන ගමන් අපි උත්සාහ කරනවා අර පරණ ආහාර පුරුදු කොහොමද අලුතෙන් සමාජගත කරන්න කියන එක. මොකද නවීකරණය වෙච්ච ලෝකෙක මේ කියන පරණ ආහාර රටාවල් කොහොමද ඉදිරියට ගන්න කියන එක. මේකට අපි උත්සාහයන් කීපයක් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට දැනට මං කිව්වා වගේ අනුල් සර් එක්ක අපි පරීක්ෂණ කරනවා. ඒ වගේම වෛද්‍ය පීඨයත් එක්ක එකතු වෙලා පරීක්ෂණ කරනවා. මම හිතන්නේ මේක ගැන හොඳ රසවත් කතාවක් මම හිතන්නේ කියන්න ඕනේ. හබල පෙති අපි කවුරුත් දන්න දෙයක් තමයි හබල පෙති. මේක අපේ ආච්චිලාගේ කාලේ ඉඳලා අපි බොහොම රස විඳපු දෙයක්. මම හිතන්නේ මෙතනින් පටන් ගන්නම් අපි මොකද්ද කරන්න යන්නේ කියන එක හබල පෙති සම්බන්ධයෙන්. වෛද්‍ය පීඨයේ මහාචාර්ය සෝමසිරි මහත්මයා එක්ක අපි මේ දවස්වල පරීක්ෂණයක් කරලා දැන් ඒක වාණිජකරණය කරන මට්ටමට ගෙනල්ලා තියෙනවා. ඒකෙන් අපි හදන්නේ හබල පෙති වලින් ෆෝමියුලාවක් හදලා තියෙනවා, ආහාර වට්ටෝරුවක් හදලා තියෙනවා. ක්ෂණිකව කොහොමද ඒක මේ අපේ ආහාරයට එකතු කරගන්නේ කියන එක. මේකට මම හිතන්නේ අවශ්‍ය කරන පෝෂක පදාර්ථ හැම දෙයක්ම, ප්‍රෝටීන් මදි වෙනකොට ප්‍රෝටීන් කොහොමද ස්වභාවික වේකට එකතු කරගන්නේ, يعني ශරීරයට හිතකර මේ දේ කොහොමද එකට එකතු කරන්නේ, මේ කියන හැම දෙයක්ම විද්‍යාත්මකව එකතු කරලා හදාගත්තු ෆෝමියුලේෂන් එකක්. දැන් ළඟදී අපි මාකට් එකට දානෝ වෛද්‍ය පීඨයත් එක්ක එකතු වෙලා හබල පෙති තමයි ඒකේ මූලිකම දේ. විශ්වවිද්‍යාල දෙකේ එකස් වීමෙන් සිදු වෙන ප්‍රතිපලයක්. ඉතාම සතුටු වේ කාරණේ දැනගන්න හම්බුන එක ගැන. මහාචාර්යතුමනි, මා මේ ආකාරයෙන් ගැටලුවක් යොමු කරනවා. ඉතාම විශේෂ, ඉතාම රසවත්, ඉතාම කාලෝචිත ගැටලුවක්, කාලෝචිත උත්තරයක් වෙයි මේක. දැන් මේ ලංකාවේ කෘෂිකර්මාන්තය ශ්‍රේෂ්ඨ. දැන් මේ පහුගිය දවස්වල විදුලි කප්පාදු සැහැඳුණ, ජලය නැහැ කියලා කිව්වා. ඒ ප්‍රශ්නේම මම හිතන්නේ කෘෂිකර්මාන්තයටත්, උතුරු පළාත් ගත්තාම, උතුරු මැද පළාත් ගත්තාම, නැගෙනහිර පළාත් ගත්තාම ජලය හිඟභාවය අපිට ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. දැන් මේ මෙච්චර දූපතක් වෙලා, මෙච්චර මහමුදක් වටේ තියාගෙන අපේ ලෝකයේ තිබ්බ ලෝකයේ තිබෙනවා තාක්ෂණයක් මුහුදු ජලය භාවිතා කරන එක කෘෂිකර්මාන්තයට. නමුත් ලවණ හින්දා කෘෂිකර්මාන්තයට මුහුදු ජලය භාවිතා කරන්න බැහැයි කියන තැන තමයි අපි ගොඩක් කට්ටිය ඉන්නේ. නමුත් මහාචාර්යතුමනි, එසේ නොවේ නේද? ඔව්. මුහුදු වතුර කියන්නේ 3.5% ලවණ, 96.5% තියෙන ජලය. හැබැයි මේ මුහුදු වතුර කෙලින්ම කෘෂිකර්මයට ගන්න බෑ. මොකද ඒකේ තියෙන ලවණ නිසා ඒ ශාකයේ වර්ධන වේගය අඩු වෙනවා. ඊළඟ ශාකයේ මුල් සමහර ලවණ වර්ග නිසා මුල් කුණු වීමේ ස්වභාවයක් තියෙනවා. ඒකින්ද මේ මුහුදු වතුර කෙලින්ම ශාකයට දාන්න බෑ. හැබැයි මුහුදු වතුර ලවණ හරණය කියලා ක්‍රියාවලියක් තියෙනවා, සීවාට ඩිසැලිනේෂන් කියලා. සීවාට ඩිසැලිනේෂන් වලින් අපිට පානීය ජලය ලබා ගන්න පුළුවන්. ඒකට කරන්නේ මුහුදු වතුර ඒ යන්ත්‍රයට කියනවා රිවර්ස් ඔස්මෝසිස් කියන ක්‍රියාවලිය. ඒ කියන්නේ මුහුදු ජලය එක පැත්තකින් එවනවා, ඒ ප්‍රාචීර පෙරණයක් තියෙනවා, ඒ කාට්‍රිජ් තියෙනවා එකේ, ඒ කාට්‍රිජ් එක තුලින් යවි මුහුදු ජලය අධිපීඩනයේ යැවීමේදී ජලය ලැබෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ලැබෙනවා දැන් 3.5% ලවණ තියෙන මුහුදු වතුර ඒක මේ RO membrane එක හරහා යවුවම එක පැත්තකින් පිරිසිදු ජලය ලැබෙනවා. අනිත් පැත්තෙන් ලැබෙනවා 10% සාන්ද්‍ර ලවණ ලුණු ද්‍රාවණයක්. හරි. එතකොට මේ ජලය අපිට ගන්න පුළුවන් කෘෂිකර්මයට සහ මිනිසාගේ පරිභෝජන සහ කර්මාන්තවලට ගන්න පුළුවන්. 100%ම උචිතයි, සුදුසුයි. ඔව් සුදුසුයි. ඔව්. දැන් හොඳම උදාහරණය තමයි අපි දන්නවා මැද පෙරදිග කියන්නේ සහරාකාන්තාරයනේ. ඒතර ඉස්සර අපිට කියන කියවනක් තමයි සහරාකාන්තාරය. ඔකේ මිනිස්සුන් ජීවත් වෙන්න හරිම අමාරුයි, ජලය නැහැ. ඒකින්ද කිසිම මේ පැතිවල මිනිස්සු ජීවත් වෙන්න යන්නේත් නැහැ.
එහෙම කතාව නති බෙදැන් ඇතරම කියෙනවන මැද පෙරදි කියන්න ලෝක ද දියුණුව රටවල් තියන්න මැද පෙදදික. ඒගොලන් දැන් ජලය කිසි ප්‍රශ්යන්න. ඒගොල දැන් ජලය මුදු අතුරෙන් ජලය ලබාගෙන කෘෂිකර්මය දියුණු කරලා තියෙනවා. ඒ වගේම සත්ව කර්මාන්තය වැඩි කල තින උදාහරණ වශයෙන් සෞඩිය රැබියාවල තිනවා ඇල්මරයි කියලා ලෝක තියන ලොකුම කිරි නිෂ්පාදනය කරන්න ෆාම් එක. ඒකම සෞඩිය රේබියාවලයි ඩුබායේ සෑමරටේම ඒ ගොලන්ට අවශ්‍ය ඔක්කොම එලෝලු පල්තුරු වගේ දේවල් වවාගන්නවා. වවන්නේ වවන්න ජලය ගන්නේ මුහුදුවත්තුර ලබනහරන්නේ ඩිසල්නේෂන් වලින්. ඉති ඒගොලන් දැ කිසිව ප්‍රශ්නයි දැම ලඟදී ඉංජිනේරු එක්කාව මේ අබුඩාබිවල ඒ ටවනන් කාන්ට්‍රි ප්ලෑනිං එංජිනිය. ඉතිේ ඒත්තක අපි සාකච්චන්නට අපි හෝ දැන් ඒ වර්ෂාපතනය මාසකට දවස් කීපයින වයි නැබැයි වහිනකොට මුළු රටම ජලගැලුන් තත්තර පත්තර විදිර වහිනවන ලබෙන මං හවා මේ ඔබතුමා දැන් මේ ටවනන් කන්ට්‍රි ප්ලෑනි ගැන නගර සැලසුම් කිරීමේදී ඒ වර්ෂා ජලය එකහු කරගන්න සී රේන්වාට හාවස්ටිං වර්ෂා ජලය එකහු කරගන්න ක්‍රමවේදයක් ගැන ඔගොලන්ගේ සැලසුම්වල නැද්ද කියලා එයා හිනා වුණා. එයාගවා දැම් මැද පැරදි කිසිම ජල ප්‍රශ්න නැයිවා එහෙම වැැහිවතුර එකහු කරගෙන එක පායනකාලට පාච්චි කරන ක්‍රමවේදයක් අවශ්‍ය නැයව ගැන ගොලන්ට ජලය ඇති වෙන්න දීනවා මුහුදු ජලය මුහුදු ජලය කටයුතු සිදු කරනවා. ලංකාවේ මේ දේ සිද්ධ වෙනවද මහාචාර්යතුමනි? ලංකාවේ මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. අත්වශයෙන් ඒකට හේතුව මේකයි. දැන් අත්වශයෙන් ඒක වෙන්න ඕනේ. ඒ කියන්නේ මුහුදු වතුර ලවණහරණය කරලා මේ වතුර ගත්තොත් අපිට කෘෂිකර්මයට ජලය දෙන්න පුළුවන්. දැන් අපි දන්නවා ලංකාවේ කෘෂිකර්මයේ කොච්චර තිබ්බත් වැහි වතුරෙන් තමයි කෘෂිකර්මය කරන්නේ. අර මේ අනුරාධපුර නරෝගී ප්‍රදේශවල වැව් වලින් මේ වතුර අරගන්න ඒ වැව්ත් හිඳෙනවා පායන කාලෙට. දැන් අපි මුහුදු වතුරෙන් ජලය ගන්න ක්‍රමවේදයක් අපි ඇති කෙරුවොත් අපිට සදාකාලික කියන්නේ අවුරුද්ද මුළුල්ලේම කන්න තුනක් පවන්න පුළුවන් වෙනවා. වී හරි ඕන එළදුල් පළතුරු ඕන දෙයක් පවන්න පුළුවන් වෙනවා. ඒකට හැබැයි කොන්දේසි කීපයක් තියෙනවා. එකක් තමයි ඔය මේ සීවාට ඩිසල්නේෂන් කියන මේ ක්‍රියාවලියට විදුලි බලය ඕනේ. ඒ විදුලි බලය අඩු මිලකට ලැබෙන්න ඕනේ. දැන් අපි ලංකාවේ විදුලි බල මණ්ඩලයෙන් කර්මාන්තවලට විදුලිය සපයන්නේ රුපියල් 20කට කිට්ටු මුදලකට. ඒ කියන්නේ කිලෝවට් අව එකක්. ඒ කියන්නේ යුනිට් එක රුපියල් 20යි. හරි? හැබැයි ඒකට හේතුව විදුලි බල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීමේදී ජල විදුලියට නම් 1.50යි යන්නේ. ගල්ලඟුරු වලට යන්නේ මම හිතා රුපියල් 5ක් 6ක් වගේ කිලෝවට් අව එකට. ඊට අමතරව ෆර්නස් ඔයිල් ඩීසල් වගේ බලාගාර වලින් විදුලි බලය ගන්නකොට රුපියල් 20ට වැඩි වියදම් වෙනවා. එතකොට මේගොල්ලෝ ඒකින්ද ඒගොල්ලන්ට වැඩි මිලට විදුලිය පරිභෝගයකට විකුණන්න එනවා. හැබැයි අපිට පුළුවන් නම් මුහුදු සීවාට ඩීසල්නේෂන් කියන ඒ කියන්නේ මුහුද මේ කියන්නේ ලංකාවේ මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල සීවාට ඩීසල්නේෂන් ප්ලාන් කීපයක් දාලා ඒ ඩීසල්නේෂන් ප්ලාන්ට් වල විදුලිය නිෂ්පාදනය කරන්න ගල්ලඟුරු වලින් ගල්ලඟුරු වලට යන්නේ විදුලිය එකකට රුපියල් 5ක් 6ක් වගේ යන නිසා අර සීවාට ඩීසල්නේෂන් කියන ක්‍රියාවලිය මේ ආර්ථික වශයෙන් ලාභදායි ක්‍රියාවලියක් වෙනවා. ඊට ඒක විතරක් නෙමෙයි. දැන් මුහුදු වතුරෙන් වතුර ගත්තයින් පස්සේ මං කිව්වේ අර 10%ක ලවණ සාන්ද්‍රණීයුත් ලවණ ද්‍රවණයක් ලැබෙනවා කියලා. ඒකත් අපි වාෂ්පීකරණය කරලා අපිට ලුණු හදන්න පුළුවන්. ඒ ලුණු හැදුවොත් ඒ ලුණු අපේ දැන් ලංකාවේ ලුණු නිෂ්පාදනය 1,00,000කට අඩුයි. අපේ ඉල්ලුම 1,01,000ක් විතර වෙනවා. ඒ කියන්නේ 40,000-50,000 පිට රටින් ගේනවා. හරි? හැබැයි අපි අත්වශයෙන් කියන අක්කර 5,000ක් විතර ලුණු ලේවායවල් තිනවා මේ මුහුදු වතුර සූර්යාලෝකයෙන් වාෂ්පීකරණය කරලා ලුණු හදන්න. දැන් සූර්යාලෝකය කියන්නේ ඉතාමත් තනුක ශක්ති ප්‍රභේදයක්. ඒ කියන්නේ ලෝ කොන්සන්ට්‍රේටඩ් එනර්ජි. ඒකින්ද අක්කර 1,000කින් ටොන් 50,000කට වැඩිය හදන්න අමාරුයි සාමාන්‍යයෙන්. හරි? හැබැයි දැන් අර ගල්ලඟුරු වලින් ඒ කියන්නේ ගල්ලඟුරු කිලෝ එකක් කිලෝග්‍රෑම්යක් පත් කරොත් කිලෝ කැලරි 6,500ක තාපශක්තිය ලැබෙන නිසා අක්කර 200ක වගේ භූමි භාගයකින් අපිට 1,05,000ක් විතර ලුණු හදන්න පුළුවන්. අර අක්කර 1,000ක් ගන්න පුළුවන් ලුණු ටොන් 50,000. රටේ ඉල්ලුම සපුරාලන්නට අවශ්‍ය පුළුවන්. ඒක විතරක් නෙමෙයි ඊළඟට ලුණු පිටරට යවන්නත් පුළුවන්. ඒ අතිරික්ත ලුණු ආශ්‍රිත රසායනික කර්මාන්ත වලට යොමු කරන්න පුළුවන්. කියන්නේ කෝස්ටික් සෝඩා, ක්ලෝරින්, හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ්, සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට් වගේ කර්මාන්ත කරන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ
අඩුමිලට තියෙන ඉන්ධනයක් භාවිතා කරලා විදුලි බලය සහ තාප ශක්තිය නිෂ්පාදනය ගැනීම. මදකට බාධා කරන මහාචාර්යතුමනි, අපි කෙටි විරාමයකට යා යුතුයි. මේ ආකාරයෙන් විසඳුම් ගණනාවක් තිබෙනවා. මේ උගතුන්, බුද්ධිමතුන් මේ ආකාරයට ඒකරාශී වෙන්නේ මේ දේවල් පෙන්වා දෙන්නට. අපි මාධ්‍යයක් විදිහට අපේ වගකීමක් තිබෙනවා රටේ ජනයාට සම්ප්‍රේෂණය කරන්න මේවා පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට. අපි කතිකා කරගමු කමත තුලින් විසඳුම් පිළිබඳව. අපි නැවතත් යොමු වෙනවා කෙටි විරාමයකට. ආදරණීය හිතවතුනි, අප නැවතත් කමත සමග අපි සූදානම් කෘෂිකර්මාන්ත ශ්‍රේෂ්ත්‍රය, ආහාර ශ්‍රේෂ්ත්‍රය විසඳුම් සොයා යන්නට පැන නැගී තිබෙන ගැටලු ආශ්‍රිතව අද දවසේදී අපත් සමග සම්බන්ධ වෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන හා ක්‍රියාවලී ඉංජිනේරු විද්‍යාංශයේ මහාචාර්ය අනුල් පෙරේරා, ඒ වගේම මහත්මා සමග රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා තාක්ෂණ අංශයේ අංශාධිපති ආචාර්ය නිලන්ත ලීනගේ මහත්මා. එම මහත්වරුන් දෙපළත් සමග තමයි අපි කතිකාවට ලක් කරනු ලැබුවේ. කෘෂිකර්මාන්තයේ ගැටලු විතරක් නෙමේ, මහිතන්නේ කාලෝචිත විසඳුම්, ඉතා ප්‍රබල විසඳුම් ගැන අපි කතා කරන්නට හැකියාව ලැබුණා. අපි මහාචාර්යතුමනි කතාවට ලක් කරා ජලය, මේ ජලයේ හිඟතාවයට විසඳුමක් දූපතක් විදිහට අපේ මුහුදු ජලය අපිට ලබාගන්න පුළුවන් ලවණ ඉවත් කිරීමෙන් අනුතුරුව. නමුත් පැලයකට අවශ්‍ය වන්නේ ජලය පමණක් නොවේ, අපිට පොහොරත් අවශ්‍යයි. මහිතන්නේ ඔබතුමා සතුව තිබෙනවා නව නිපැයුම් දිත්වයක් පොහොර සම්බන්ධව. අපි රටට හෙලි කරමු, රටට පෙන්වා දෙමු මේ නව නිපැයුම් සම්බන්ධව සහ ඒ ආශ්‍රිතව විස්තර පිළිබඳව. ඇත්ත වශයෙන් කියනවා නම් දැන් අපි කාබනික කෘෂිකර්මය ගැන කතා කරනකොට කාබනික පෝර අවශ්‍යයි. හැබැයි දැන් දැන්ට තියෙන ක්‍රමවේද අනුව කාබනික පෝර විශාල වශයෙන් නිෂ්පාදනය කරන්න බෑ. ඉගෙන අපි කරන්නේ එක්කෝ කුණු ගොඩ ගහලා ශුද්‍ර ජීවීන් විසින් මේක ජීර්ණය කරලා පෝර කරනකම් බලන් ඉන්නනවා මාස 6-7ක්. අනිත් පැත්තෙන් අපි දැන් පිදුරු වගේ දේවල් සමහර තැන්වල කාබනික පෝර බවට පරිවර්තනය කරනවා. පිදුරු අට්ටි ගහලා, ගොම අට්ටි ගහලා, ඒක උඩින් ගොම ගහලා, ඊට උඩින් ග්ලිසීඩියා දාලා, එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒකත් ඉතාමත් හිමින් වෙන දෙයක්. ඒ කියන්නේ මාස ගාණක් යනවා ඒක පෝර වෙන්න. ඒකට හේතුව ශුද්‍ර ජීවියා කියන හැට පෙන්නේ නැති ජීවියෙන්නේ. ඒතර මිනිසාට අවශ්‍ය ටොන් ලක්ෂ ගාණක් පොහොර ශුද්‍ර ජීවියෙක්ට කියලා හදාගන්න බෑ. දැන් මම මේකට පේටන් බලපත්‍ර සහිත ක්‍රමයක් නිර්මාණය කරලා තිනවා. ඒකට කියනවා ඩෙල්ටා ඩී තාක්ෂණය කියලා. ඔව්දුමට පේටන් බලපත්‍ර ලැබී තිබෙනවා. පේටන් බලපත්‍ර දෙකක් තියෙනවා. දැන් ඒ තාක්ෂණය වෙන්නේ අපේ තිනවා ජීරක දියරය ඩෙල්ටා ඩී කියලා. ඒ ඩෙල්ටා ඩී කියන ජීරක දියරය ඕනම කාබනික ද්‍රව්‍යයකට දාපුවම කෙටි කාලයකදී ජීර්ණ වෙනවා. ඒක හරියට අපේ ආමාශයේ දැන් අපි ආහාර ගත්තම අපි ගන්න කාබෝහයිඩ්‍රේට්, ෆැට්, ප්‍රෝටීන් ඕන දෙයක් පැය 4ක් ඇතුළත ආමාශය තුළදී ජීර්ණ වෙනවනේ. ජීර්ණ වෙලා ඒ පෝෂණයේ ලේවලට යනවා. ඒ වගේ ජීරක දියරයක් මම හොයාගෙන තිනවා. ඒ ජීරක දියරය ඕනම එළවලු පළතුරු කියන ඕනම කාබනික අපද්‍රව්‍යයකට දාපුවම පැය ගාණෙන් අපිට ජීර්ණය කරගන්න පුළුවන්. කරලා ඉවරලා අපේ අවසාන ඵලයේ කාබනික පෝර. දැන් උදාහරණයක් වශයෙන් දැන් ලංකාවේ වී නිෂ්පාදනය වෙනවා 10 මිලියන් 2.5ක්. පිදුරු හැදෙනවා 10 මිලියන් 4ත් 5ත් අතර ප්‍රමාණයක්. ඒ පිදුරු ගොවියන්ට ඒකෙන් ප්‍රයෝජනයක් නැති නිසා ගොවියෝ මේක ගිනි තියලා දානවා. මොකද කුඹුරේ පිදුරු තිබ්බම ඊළඟ මේ කන්නෙට වපුරන්න අමාරු නිසා. ඉතින් ගොවියෝ කරන්නේ හැම තැනම ඕනම ඔය කෘෂිකාර්මික ප්‍රදේශයකට ගියොත් පෙනෙයි ගොවියෝ ගිනි තියනවා. එතකොට ඒකෙන් වෙන්නේ දෙකක් වෙනවා. එකක් තමයි හොඳ වටින කාබනික මේ අපේ භාවිතයට ගත හැකි හොඳ කාබනික අමුද්‍රව්‍යයක් පිච්චිලා යනවා. දෙවෙනි එක තමයි ඒක දැන් පිදුරු ටොන් එකක් පිච්චුවොත් ටොන් 1.6ක් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට යනවා. එතකොට වායුගෝලීය දූෂණය වෙවත් වෙනවා. ඊළඟට අර පිදුරු වලින් ඔයකෙන් වැදෙන අලු ගිහිල්ලා උඩට ගිහිල්ලා අර දැන් ළඟදී පහුගිය දවස්වල ඉන්දියාවේ කල්කටා, මුම්බායි වල තිබුණේ වායු දූෂණේ. ඒ වෙලාව තිබ්බේ පංජාබ් ප්‍රාන්තයේ පිදුරු පිච්චීම නිසා ඒ අලු තමයි මේ වාතයට මුසු වෙලා ඒ අර පාටිකියුලේට් මැට වැඩි වෙලා තිබ්බේ. දැන් මගේ ක්‍රමයක් තියෙනවා. දැන් කම්බයින්ඩ් හාවස්ට් එක එන්නේ මේ දවස්වල මේ අසර් නෙලන්නේ. ඒතොර පිදුරු වැටෙනවා කුඹුරේ. දැන් අපේ අර ඩෙල්ටා ඩී කියන අර ජීරක දියරය ලීටරයක් වතුර ලීටර් 50ක දිය කරලා ඒ පිදුරු වලට
ඉහලා දින දෙකක් අවුවේ දින දෙකක් හොඳට අවුව තිබ්බොත් ඒක කුඩක් බවට පත් වෙනවා. ඒ කුඩවන්න මට පෙන්වන්න පුළුවන්. අපි දැක බලා ගන්න කැමතියි ඔබතුමාගේ. මේක තමයි මේ විදුරු කුඩු. ඔබතුමා තමයි මේ සුවගන්න ලබන්නේ ඔබතුමා නිෂ්පාදනය කරන්නේ මේ. මම ඇත්තටම ගොවිය 1330ත් මේ පුහුණු කෙරුවා මේක කරන්න. ඒ කියන්නේ වටේ පිටේ තියෙන තනකොළ වල්පැලෑටි ඒ කියන්නේ ක්ෂේත්‍රයේ අවට ප්‍රදේශයේ තියෙන වල්පැලෑටි තනකොළ වගේ දේවල් පාවිච්චි කරලා තමන්ට තමන්ගේම පොර හදාගන්න. ඉතින් මේකෙන් මහ පරිමාණයෙන් පොර හදන්න පුළුවන්. මොකද දවස් දෙක නෑන්නේ. අපි දුන්න දැන් කාගේ හරි කුඹුරක තිනවයි කියලා පිදුරු ටොන් පහක් ඒ දවස් තුනෙන් ඒක පොර වෙනවා. එතකොට ඒක ඒ ගොවි මහත්තයාට ඒක පොර හැදියට ඒකට තව එකතු කරන්න ඕන කැල්සියම් මැග්නීෂියම් මඩංගු එපාල් රොක්කොස්ෆේට් ඩොලමයිට් වගේ ස්වභාවික තියෙන ලංකාවේ තියෙන මේ ඛනිජ ලවණ එකහු කරපුවම කැල්සියම් මැග්නීෂියම් ෆොස්ෆරස් වගේ ප්‍රතිශතය වැඩි වෙනවා. වැඩි වෙනවා. දැන් ඔය පොහොර වර්ගය අපි ප්‍රධාන වශයෙන් කුමන භෝග සඳහාද අපි යොදා ගන්න පුළුවන්? මේක අපේ පරිශ්‍රණවල හැටියට පිදුරු මේ සෝරි වී වගාවට ගන්න පුළුවන්. එළවලු පළතුරු සෑම වගාවට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. අපි දැනගන්න පැමිණිය කැමතිය. ඔව්. අනිකුත් නිම සොයා ගැනීම පිළිබඳව. ඊළඟ එක තමයි දැන් මේ පිදුරු වලින් පෝර නිෂ්පාදනය කිරීමනේ. මේ තියෙන්නේ නාගරික කුණු වලින් පෝර නිෂ්පාදනය කිරීම. දැන් අපේ ලංකාවේ නාගරික කුණු කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ කුණු වලින් නානා ප්‍රකාර අවස්ථාවලදී මේ නොඑක් නොඑක් ව්‍යසනයන් සිදුලා තියෙනවා. බ්ලූ මෙන්ඩෝල් කුණු කන්ද පෙ කඩාන වැටලා සෑහෙන ප්‍රමාණයක්. ඊළඟට දැන් ඒ කුණු ගිහිල්ලා දැන් අපේ මොරටු විශ්වවිද්‍යාලෙ පිටිපස්සේ කරදියානේ තැන්පත් කරලා දැන් ඒ කදු වගේ හැදිලා. දැන් අපි අර ඩෙල්ටා ඩී ජීරක දියරෙන් කුණු වලට ඩෙල්ටා ඩී දාපුවම ඒක දවසෙන් දෙකෙන් එක ජීර්ණ වෙනවා. ඊළඟට ඒකට තව අවශ්‍ය කරන පෝෂණ ඒ කියන්නේ එපල් රොක්කොස්ෆේට් ඩොලමයිට් ලී කුඩු පිදුරු කුඩු වගේ ඒවා දාපුවම ඒකේ තියෙන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් අවශ්‍ය ගන්නට හදලා අපිට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් යුතු කාබනික පොරක් හදාගන්න නිර්මාණය කරන්න පුළුවන්. අවසාන වශයෙන් මේ සම්බන්ධව මම අසන ප්‍රශ්නය දැන් ගෘහස්ත වශයෙන් පුද්ගලයෙකුට සැකසිය හැකිද කුමන ආකාරයේ පිරිවැයක්ද අපිට යන්නේ මේ පොර නිෂ්පාදනය කර ගැනීම සඳහා? මේක සාමාන්‍ය ලීටරයකින් කාබනික අපද්‍රව්‍ය කිලෝ 30ක් ජීර්ණ කරන්න පුළුවන්. ඔය මේ නිර්මාණය කර ගැනීම සඳහා කුමන ක්‍රියාපටිපාටි? ඒකටත් ප්ලාස්ටික් බැරල් තමයි ඕන වෙන්නේ. දැන් මම අර ගොවියෝ 1330ක් ට්‍රේන් කරනකොට ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ මේක ලීටරයක් වතුර ලීටර 50ක දිය කරන්න ලොකු බැරල් එකකුයි ඊළඟට අර මල් බාල්දි තියෙන්නේ. මල් බාල්දිය දාගෙන මේ ගිහිල්ලා වක්කරගෙන වක්කරගෙන යනවා හැම තැනම. ඒ වගේ ක්‍රියා. ඒ කියන්නේ මූලික ආයෝජනයක් අවශ්‍ය නැහැ. ඔව්. ඒ වගේ සරල ක්‍රමපාටියක් තමයි මම හිතන්නේ ඕනම පුද්ගලයෙකුට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාපටිපාටියක් තමයි මේ නිර්මාණයේ දිත්තේ පිටපස්සේ තිබෙන. ඊටම කාලෝචිත මාතෘකාවක්, ඊටම සතුටු විය හැකි මාතෘකාවක් විසඳුමක් විදියට අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. මහාචාර්යතුමනි මෙහෙම ස්තුතියි මේ නිර්මාණ දිත්තේ සමග පැමිණියට ඉතාම සතුටුයි දැක බලා ගන්නට හැකිව සම්බන්ධව. බොහොම ස්තුතියි. ආචාර්යතුමනි දැන් අපි කතා කරමු ලැබුවා ජලය නිර්මාණය කරගන්න විදියක් වෙනස්ම විදියට. පොහොර නිර්මාණය කරගන්න විදියක් වෙනස්ම විදියට. දැන් අපි මේ සියල්ල කරන්නේ පෙර කතා කරාමගේ ආහාර ලබා ගන්නට. දැන් අපි හිතමු දැන් මිනිස්සු තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වගාවක් කර දීඩ කඩ. දැන් මේ කොහොම මිනිස්සු දැන් කොළඹ හතේ මිනිස්සුන්ට කොළඹ පහේ මිනිස්සුන්ට අතුරුගිරිය බත්තර මුල්ල වේවා ඒ මිනිස්සුන්ට කෝ ඉඩක්. දැන් නිවාස සංකීර්ණ වල සින්න මිනිස්සුන්ට කෝ ඉඩක්. කොළඹ ආශ්‍රිතව තදාසන්න ප්‍රදේශ විතරක් නෙමෙයි. මෙතන පිටපලත් වල තදාසන්න ප්‍රදේශ වල මිනිසුන්ට කෝ ඉඩක්. මොකද්ද මේකට විසඳුම? දැන් අපි විසඳුම් ගණනාවක් තිබෙනවා. ඉතාලම ප්‍රායෝගික නවීකරණයට ලකුණු විසඳුම් මොකද්ද? ඇත්තටම නිපුණ මං හිතන්නේ අපි දන්නවා දැන් ඉඩම් තියෙන එක බොහොම සීමාකාරී වෙලා පර්චස් 10කට සීමා වෙච්ච ඉඩමක තමයි බොහෝ වෙලාවට ගෙයක් නිර්මාණය වෙන්නේ. මේ නිර්මාණය වෙන ගෙයක් ඇතුලේ අපි කොහොමද කසල කළමනාකරණය කරන්නේ කියන එකට හොඳ උත්තරයක් මං හිතන්නේ මාචාර්යතුමා දැන් දුන්නා. දැන් මම කතා කරන්න යන්නේ ඇයි අපි මාකට් එක මතම මේ යැපෙන්නේ. අපිට අවශ්‍ය කරන දේවල් වලින් යම් කිසි ප්‍රමාණයක් මට තේරෙන විදිහට 150කට 60කට වැඩි ප්‍රමාණයක් අපිට පුළුවන් ඒ තියෙන භූමිය ඇතුළෙම නිර්මාණය කරගන්න. මම කැමති ආරාධනාවක් කරන්න ඒ වගේ පවුල් ඉන්නවනම් ඔය පර්චස් 10 සීමාවට හෝ ඊට අඩු සීමාවක නිවාස හදාගෙන නිවාස සංකීර්ණවල ජීවත් වෙන
ඔබට හොඳටම කරන්න පුළුවන් මේ කියන urban agriculture කියන දේ නාගරික කෘෂිකර්මාන්තය කොහොමද කරන්නේ කියන එක. මම හිතන්නේ මේ කතිකාවත ඉවරුණාට පස්සේ ඔබට මම හිතන්නේ මෙම කලම්බු TV channel එකට කතා කරලා අපේ දුරකථන අංක ලබා ගන්න පුළුවන් අරගෙන අපිට කතා කරන්න ඔබට අවශ්‍ය සියලුම දේවල් කොහොමද vertical agriculture urban agriculture කරන්නේ අපි ආචාර්යතුමනි සඳහන් කරමු දුරකථන අංක තිබුණා මේ අවස්ථාවේදී ඔව් ඒක මගේ පුද්ගලික අංකය මම කියන්නම් 071 0 88 55 80 80 071 0 88 55 80 දරන දුරකථන අංකයෙන් ආචාර්යතුමාව සම්බන්ධ කර ගැනීමට පුළුවන්. ඔව් ආචාර්ය. බොහෝ විට මම විශ්වවිද්‍යාලයේ මගේ රාජකාරිය කරන්නේ හැමදාම විශ්වවිද්‍යාලය යනවා. ඊට අමතරව ගෙදර ප්‍රායෝගිකව මම ගෙදර කෘෂිකර්මාන්තය කරන කෙනෙක්. ඒ කියන්නේ පොඩි ඉඩකඩක වුණත් කොහොමද කෘෂිකර්මාන්තය කරන්නේ කියන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියලා මම ඔප්පු කරලා තියෙනවා. මම කැමතියි මම හිතන්නේ මේ මගේ අත්දැකීම් බෙදා හදා ගන්න. ඔබට කොහමද ඔබේ ඉඩකඩ කළමනාකරණය කරගන්නේ කියන එක මම හිතන්නේ මේක අපි කරන්න ඕනේ මේක සේවයක් විදියට මොකද අපි හොඳ දෙයක් ප්‍රැක්ටිස් කරනවා නම් ඒක අපි සමාජගත කරන්න ඕනේ ඒක තමයි වෙන්න ඕනේ ඒක නිසා තමයි මම මගේ දුරකථන අංකය කෙලින්ම ඔබතුමන්ලට දෙන්නේ කොහමද ගෘහයක් ඇතුලේ කොහොමද කෘෂිකර්මාන්තය කරන්නේ මේක ඇතුලේ අපිට බොහෝ දේවල් හදාගන්න පුළුවන් කාලය කළමනාකරණය කරගන්න එක ඔබට ගැටලුවක් නම් මම ඒකත් කියන්නම් කොහොමද කාලය කළමනාකරණය කරන්නේ කියන එක අපිට ලැබෙන හැම විනාඩියක්ම කළමනාකරණය කරගත්තොත් ඔබට පැලයක් නඩත්තු කරගන්න එක බොහොම සරල දෙයක් වේවි ඉතින් ඒ ගැනත් කතා කරන්න මම හිතන්නේ vertical agriculture කියන්නේ අපිට තියෙන මේ තිරස් ඉඩ නැති වෙනවා නම් අපිට අහසට යනකම් ඉඩ තියෙනවා. අපේ ඉඩ කොහොමද සූර්යාලෝකය වෙන් කරලා අරගෙන ගහකට සූර්යාලෝකය ලබාගෙන ඉතුරු දේවල් අපි ලබා දීලා මම කියන්නේ හිතන්නේ මේ අනුල් සර් කතා කරපු කාබනික කෘෂිකර්මාන්තයට අදාළ බොහොම වැදගත්ම දේවල් කීපයක් එතුමා අතින් කියවුණා. ඒ කියන පොහොර වර්ග දාලා කොහොමද පැලයකට අවශ්‍ය කරන පෝෂණය ලබා දීලා සාරවත් පැලයක් හදන්නේ. මේක මම හිතන්නේ පැලයක් හදනවට වඩා ආහාර විදිහට පල නෙලා ගන්නට වඩා මීට වඩා අපි මිල කරන්න බැරි තෘප්තියක් අපි ලබනවා මේ කියන ගස් කොළන් හැදෙනවා වැඩෙනවා දැක්කම. ඉතින් ඒක තරම් ආශ්චර්යයක් මම හිතන්නේ පවුලකට තියෙන විදියක් නෑ. සරුසාර ගෙවත්තක් තියෙනවා නම් ගෝග දැක බලාගෙන සතුට. හොඳයි. මම මාතෘකාව වෙනස් කරනවා. වෙනස් කරනවා කියන්නේ මම මුලින්ම සඳහන් කරනු ලැබුවා අපේ කතිකාවතට ගොනු වෙනවා දේශපාලනික මුහුණුවරක්. නව දේශපාලනික මුහුණුවරක්. ආචාර්යතුමනි ඔබතුමා ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නමින් පක්ෂයක් බිහි වෙනවා. ඒ පක්ෂයේ සමාජිකයෙක්. ජාතික තරුණ ලීගයේ සභාපති විදිහට කටයුතු කරනවා. දැන් අපි කතකා කරනු ලැබුවා දැන් ජල ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන්කම තියෙද්දී දෙන්නේ නැහැ කියන කතාව. කාබනික පොහොර සකසා ගැනීමට හැකියාව තියෙද්දී හැකියාව දෙන්නේ නැහැ කියන කතාව හැකියාව ලබා දෙන්නේ නැහැ කියන කතාව පැන නැගුණා. මොකක්ද හැරවුම් ලක්ෂ්‍ය අපි කොතනින්ද පටන් ගන්න ඕනේ පක්ෂයක් විදිහට කුමන දැක්මක සිටින්නේ මේ ආකාරයේ මේ මහාචාර්යතුමන් වැනි මිනිසුන් ඉදිරියට ගෙනෙමින් මේ සංවර්ධනය කරන්නට විසඳුම් ගෙනෙන්නට මොන ක්‍රියාමාර්ගද ගන්න අපි ඇත්තරම අපි සෑහෙන මේ පුළුල් ශේෂ්ත්‍රයන් ඔස්සේ දෙවන්ත අධ්‍යයනයන් කරලා තියෙන්නේ මම හිතන්නේ විදුලි අර්බුදය සම්බන්ධයෙන් අද අපි විඳින මේ අපහසුතාවයන් මීට වඩා සරලව අපිට මම හිතන්නේ විසඳ ගන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා මං හිතන්නේ ඒක ගැන අපේ විශ්වවිද්‍යාල පරීක්ෂණ ගොඩක් සිද්ධ වෙලා තියෙනවා මේ වෙනකොට මං හිතන්නේ රුණු විශ්වවිද්‍යාලයේ මේ ළඟදී එලි දැක්වා මෝදුරාල වලින් කොහොමද විදුලි බලය ගොඩනගන්නේ කියන එක. එතකොට මෙතුමා කියලා දුන්නා රිවර්ස් ඔස්මොසිස් වලින් ඇයි අපිට මේ ජලය ගන්න බැරි මහ මූදක් වටේටම මහ මූදක් තියෙන අපිට වතුර ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? කවුරුත් ඔය ගැන හිතන්නේ නැහැ. මං හිතන්නේ අපිට හිතන්න ඉඩක් තියෙනවා මේ පක්ෂය ඇතුලේ අපි ගන්න ප්‍රතිපත්තිත් එක්ක ඉස්සරහට. මම හිතන්නේ විදුලි බලය අපිට අවම පිරවයක් දරලා විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඇයි අපි ඒකට නොයන්නේ? ඇයි අපිට ඒක කෙටි බාධා කිරීම සිදු කරනු ලබනවා? අපි ප්‍රවේශය නැවත ගනිමු විසඳුම් කතා කරන්නට. අපි කෙටි විරාමයකට ගොස් නැවත හමු වෙනවා. කවත තුල අපි විසඳුම් සොයාගෙන යන ගමනකයි මේ සිටින්නේ. අපි නැවතත් හමු වෙමු කෙටි විරාමයෙන් අනතුරුව.
හිතවතුනි අපි නැවතත් කමත සමග අපි ගොඩබසිමු කමතට ආචාර්යතුමනි අපි ආරම්භයක් ලබා ගත්තා නව දේශපාලන ප්‍රවාහයක් විදිහට මේ උගතුන් බුද්ධිමතුන් ගෙනෙන විසදු අපි මහ පොළොවේ පැල කරන්නට ඕනේ. එහි හැරවුම් ලක්ෂ්‍ය අපි කතා කරගෙන සිටියේ ඔබටයි නැවතත් අවස්ථාව. ඔව්. මම කතා කරගෙන හිටියේ වතුර ලංකාවට වතුර ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියන එක. ඇයි ඒකට විසඳුම් නැත්තේ? එකක් තමයි වර්ෂාපතනය අපිට ලැබෙනවා. වර්ෂාපතනය නොලැබෙන කාලවලදී කොහොමද අපි ජලය සම්පූර්ණ කරගන්නේ? මම හිතන්නේ දැන් අපිට වතුර නැහැ කියලා අපි විවිධාකාර ප්‍රශ්න. එහෙමනම් මහමුද ඇතුලේ තියෙන 97%ක් තියෙන වතුර කොහොමද අපි අවේලබල් කරගන්නේ? මේක පරිභෝජනයට සුදුසු විදිහට ගන්න. ඒකට මහාචාර්යතුමා හොඳ උත්තරයක් දුන්නා, රිවර්ස් ඔස්මොසිස්. මේක කරන්න බෑ. එක සැරේටම ඔබ කියන්නේ මේක කරන්න බෑ කියලා. බෑ නෙමෙයි, පුළුවන්. ඒක කරන්නේ මේකට යන බලශක්තිය අපි අඩු පිරියවැයකින් හදාගන්න ක්‍රමතියෙදී අපි වැඩි පිරියවැයක් දීලා විදුලි ඒකක මිලදී ගන්නවා. මේකට කරන්න පුළුවන් ප්‍රතිපත්ති සකස් කරනවා නම් යම් කිසි විදියක රජයක් ඒකට අඩුවෙන්ම පිරියවැය යන සහ අඩුම පරිසර හානිය සිද්ධ වෙන ප්‍රභවය පාවිච්චි කරලා අපිට පුළුවන් විදුලිය ජනනය කරන්න. එතකොට ඒ විදුලියෙන් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩ. එතකොට මං කිව්වා වගේ වෝට ජලය පිරිපහදු කරන එක අපිට ඔය විදිහට කරගන්න පුළුවන්. ඊට අමතරව මං හිතන්නේ අපි ඊළඟට කතා කරන්න ඕනේ අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ කුණු. මං හිතන්නේ අද සාකච්ඡා අපි බොහොම සරල කරලා කතා කරන්න අපිට වෙන්නේ මේකේ මට වඩා කතා කරන්නේ මහාචාර්ය අනුල් පෙරේරා මැතිතුමා. ඉතින් එතුමා හොයාගත්තු දෙකක දිගුවක් තමයි මම මේ තවදුරටත් කතා කරන්නේ. කුණු ප්‍රශ්නේ. කුණු ප්‍රශ්නයත් අපි දේශපාලනීකරණය කරගෙන තියෙන්නේ. මේ දේශපාලනීකරණය කරගත්තු කුණු ප්‍රශ්නයට අපි දේශපාලනීකරණය කරගත්තු වෙන උත්තරයක් අපි ගාව තියෙනවා. බොහොම සාධනීය. ඒකත් මං හිතන්නේ මෙතුමාගේ මේ ඩෙල්ටා ඩී තාක්ෂණයෙන් තමයි කරන්නේ. මන්ද වරක එතුමා මේ ගැන අපි සොයා ගන්නා දේවල් කිසිවක් අපි සංගවාගෙන තියාගන්නේ නැහැ. පක්ෂයක් විදිහට අපි හොයාගත්තු දේවල් වෙන අපේ රජයක් ඇවිල්ලා ඉදිරියේදී කරන්න ඕනේ කියලා හංගගෙන ඉන්නේ නැහැ. අපි ඒ දේ දැනුත් එළියට දාලා තියෙනවා. වැඩේ තියෙන්නේ ඒ දේවල් අරගෙන කරන්න. මේ දැන් පවතින රජයන් කිසිම දෙයක් අසමත් වෙලා තියෙනවා. මම හිතන්නේ මම මේකේ උත්තරේ කියන්න අනුල් මහාචාර්ය අනුල් පෙරේරා මහතාට කියනවා කොහොමද කුණු ප්‍රතිචක්‍රීකරණය කරන්න ඔබගේ තාක්ෂණය අපි යොදාගන්නේ. ඔව් මහාචාර්යතුමනි ඔබටයි. ඇත්ත වශයෙන්ම කියන කුණු කියන්නේ මේ සම්පතක්. මොකද කුණු හැදෙන්නේ අපි වවන එළවලු පළතුරු ඊළඟට අපි ආහාරයට ගන්න අරගෙන ඉවතලන මස් මාළු වගේ අපද්‍රව්‍යනේ. ඔය කාබනික සංයෝග කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් ඔක්කොම අඩංගු අමුද්‍රව්‍ය. දැන් මේ වැත්ත වශයෙන් අපේ අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මේක ගඳ ගහනවා, ඊළඟට මේක පරිසරයේ කියන්නේ ලක්ෂණ අවලක්ෂණ කරනවා. අනිත් පැත්තෙන් වර්ෂාපතන නිසා මේකේ තියෙන කාබනික ද්‍රව්‍ය දිය වෙලා භූජලයට ගිහිල්ලා ජලය අපවිත්‍ර වෙනවා. ඊළඟට විෂ බීජ ශුද්ධ ජීවීන් සහ වෙනත් කෘමීන් බෝ වෙලා ඒ මිනිස් ජීවිතයට බාධා එල්ල කරනවා, සෞඛ්‍ය නැති කරනවා. ඉතින් අර ඩෙල්ටා ඩී තාක්ෂණයෙන් ඒක ඉතා කෙටි කාලෙදී පෝර කරන්න පුළුවන්. එතකොට වෙන්නේ අර ප්‍රශ්නයක්. දැන් මේ කුණු ප්‍රශ්නෙට නගර සභාවලින් මේ කුණු එකහු කරන්න, ඊළඟ කුණු ගිහිල්ලා මේ තැන්පත් කරන්න, ඊළඟ ඒවා කළමනාකරණය කරන්න විශාල මුදලක් වැය කරනවා. දැන් අපේ අර තාක්ෂණය තුලින් මේ දින අමුද්‍රව්‍ය පෝර බවට පත් කරලා අඩුමිලට ගොවීන්ට දුන්නොත් කුණු ප්‍රශ්නෙත් විසඳෙනවා. ගොවීන්ට දැනට තියෙන අධික මිලට පෝර ගන්න තියෙන ප්‍රශ්නය සහ කාබනික පෝර හිඟතාවයත් නැකිනවා. ඒකින්ද මේ ප්‍රශ්න දෙකම එකවර විසඳෙනවා. විසඳුමක් විදිහට ඉදිරිපත් කරනවා. විසඳුමක් හැටියට අපි ඉදිරිපත් කරන්න තියෙනවා. අපි එකවර ඇඟිල්ල දික් කරන්නේ පාලන තන්ත්‍රයට. අපි මුල් සිරස් කිහිපයට කිහිපය නොවේ 225 මේ අවස්ථාවේදී එක්තරා ආකාරයකට විවේචනය කෙල්ල වෙනවා. අපි අවිවාදයෙන් යුතු පිළිගන්න ඕනේ. මේ මිනිස්සු මේ විවේචනය එල්ල කරන්න කලින් ගෙදරදිම මේ ප්‍රශ්න විසඳ ගන්න බැයිද? අපි රජය කළමනාකරණය කරනවා තමා නගර සභාව හරහා. නගර සභාවට යන්නේ අපේ ගෙදර කුණුම තමයි. අපිම තමයි මල් එක දාලා දෙන්නේ මේ ටික. මේ කළු මල් එක දාලා කුණු ට්‍රැක්ටරේට දාන්න කලින් කරන්න පුළුවන් විසඳුම් නේද? මේ මම තවදුරටත් දැනගන්න කැමති විශේෂම නාගරිකයන් ඉඳලා වෙච්ච පවුලක ওই දෙක කරන්නට පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ අපේ තියෙන කාබනික කුණු අපද්‍රව්‍ය පොර බවට පත් කරලා අපේ ගෙවතු වලට ගන්න පුළුවන්. එකමදී අර ඒ තාක්ෂණයේ දැන් මම ඕක අර ගෙවල් වලට කරන එකත් මම ඉදිරිපත් මේ දැනුවත් කරලා තිනවා. එකමදී අපිට අර ඒ ඩෙල්ටා ඩී දියරය බෙදා හැරීම, ඒ තාක්ෂණයේ මේ
ගෙවල්ව ඉන්න කට්ටියට ඉගැන්වීම වගේ දේවල් ටිකක් අපහසුයි. ඒක ඇත්ත වශයෙන් රජයේ මූලිකත්වයෙන් තමයි කරන්න ඕන. ඒ ඩෙල්ටා ඩී දියරය දීලා ගෘහස්ථව නිර්මාණය කර ගැනීම අපහසුතාවක් තිබෙනවා කියන කාරණය. නෑ ඩෙල්ටා ඩී දියරය අපිට බෙදා හරින්න පුළුවන්. ඒකෙන් ඒ ගෙදර තියෙන කුණු ටික පෝර කර ගැනීමේ ක්‍රමවේදය අපි උගන්වන්න ඕනේ ඒගොල්ලන්ට. අදාළ දැනුම ලබා දීම සඳහා රජයේ විසින් ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. රජයේ වර්ක්ෂොප් දැන් මම ඇත්තටම මම අර කිව්වේ මම ගොවිය 1330ක් වර්ක්ෂොප් මම ඉඳලා 40ක් විතර ලංකාවට කරලා පුහුණු කරුවා. ඒක එතනින් එහාට ක්‍රියාත්මකුන්නේ නැහැ. ඒ වගේම මේ නාගරික කුණු ප්‍රශ්නෙටත් මේ එක්කෝ ගෙවල් වල ඉන්න කට්ටිය නැත්නම් ගෙවල් කීපයක කට්ටියට සාමූහික වශයෙන් පොර කුඩා නිෂ්පාදනාගාර වගේ දාලා තමන්ගේ කුණු ටික අර එක 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 ගෙවල් වල මේ ග්‍රෑම් 500 ග්‍රෑම් 100 200 නේ කුණු හැදෙන්නේ. ඒතර ඒ වගේ සුළු ප්‍රමාණයකින් පොර හදන්න ගියම ටිකක් අමාරු නිසා ගෙවල් කීපයක් එකහු වෙලා එක තැනක පොඩි ස්ථානයක පොර හදලා ඒක එක්ක විකුණන්න නැත්නම් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න ක්‍රමවේදයක් හදාගත්තොත් එතකොට ඒක සාර්ථකයි. මොකද එතකොට ඒගොල්ලන්ට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවනේ. ඒක හරිය තමයි ඔබ මතු කරන ඉතාම පැහැදිලි මහාචාර්යතුමනි. අවසාන වශයෙන් ආචාර්යතුමනි දැන් මේ වන් ආකාරයේ මහාචාර්යව තවත් සිටිනවා. කෘෂිකර්මාන්තයේ හෝ වේවා විවිධ ශ්‍රේත්‍රයේ හෝ වේවා මොවුන් ඉදිරියට පැමිණිය යුතු කාලය නේද? මම හිතන්නේ දැන් මහාචාර්යතුමා සඳහන් කරා ගොවීන් 1300කට අධික පුහුණුව ලබා දුන්නා. නමුත් ඒයින් පසු පියවර සිද්ධු වෙන්නේ නැහැ කියන කාරණේ. එයින් පසු පියවර ගන්නට පක්ෂයක් විදිහට බලයට එන්නම ඕනේද? ඊට පෙර ආතුව ක්‍රියාන්විතයක් විදිහට ප්‍රතිපත්තිය අන්තර්ගත වෙනවද කියන කාරණේ දැනගන්නට කැමති අවසාන වශයෙන්. ඔව් මම හිතන්නේ මේ දේවල් අපි සෑම දෙයක්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. කොහොමද දේශීය දැනුම මේ අපේ ඩෙවලොප්මන්ට් එකට පාවිච්චි කරන්නේ කියන එක. ඉතින් මහාචාර්යතුමා එක සම්පතක්. ඒ වගේ අපිට විවිධ ශේත්‍රවල මේ වෙලාව වෙනකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ විදිහට සැඟවිලා තිබිච්ච තාක්ෂණයන් එළියට මතු කරගන්න බැරි වෙච්ච විද්‍යාඥවරු ගණනාවක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රය විතරක් නෙමෙයි, එතකොට ප්‍රවාහන ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය මේවා ගැඹුරට අධ්‍යයනය කරලා මේවට සරල විසඳුම් ඉදිරිපත් කරපු විද්වතුන් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ අපි ඉදිරියේදී මේ සියලුම දේවල් මම කිව්වා, මම කලින් කිව්වා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි සඳහන් කරලා තියෙන්නේ අපිට කරන්න පුළුවන් දේවල්. කරන්න පුළුවන් දේවල් සුරංගනා කතා මේක සඳහන් කරලා නැහැ. සෑම දෙයක්ම මේ මහ පොළොවේ කරන්න පුළුවන් දේවල්. දැන් මේ කියපු කාරණා වුණත් අපිට පැහැදිලිවම කරන්න පුළුවන්. ඒක අපි ආකල්ප මේ වශයෙන් මිනිසු දැනුවත් කරන්න ඕනේ කොහොමද අපි වෙනස් වෙන්න ඕනේ කියන එක සහ කුසියෙන් කොහොමද පටන් ගන්න මේ සීළු දේවල් කළමනා කරන්න කියන එක. එතකොට මම හිතා සර් කියපු දෙයට මම තව පොඩි දෙයක් එකතු කරන්නම්. මම හිතන්නේ මේක අපිට වාණිජකරණය කරන්න පුළුවන්. මේ කියන නිෂ්පාදන සර්ගේ පේටන්ට් එක වාණිජකරණය කරාම මම හිතන්නේ හැමෝම ඕක අරගෙන ආයි පොඩි බෝතලයක තියෙන්නේ gedara gihilla spray can එකකින් අපිට පුළුවන් gedara එදා එකතු වෙන ටිකට spray කරලා පොඩි dustbin එකක් හදාගන්න, කුණු බින් එකක් හදාගන්න, පොර හදාගන්න පුළුවන් ඒ වගේ එකක්. ඉතින් මම කියන්නේ නිපුණ මේ වෙලාව වෙනකොට ශේත්‍රයේ විවිධ ශේත්‍රවල තමන්ගේ සොයාගත්තු දේ භාවිතයට යෙදවීමට තිබිච්ච හිර වෙලා හිටපු නව නිපුණකරුවෝ අපිත් එක්ක බොහෝ දෙනා එකතු වෙලා ඉන්නවා. මම හිතන්නේ ඉදිරියේදී දැක ගන්න පුළුවන් විවිධ ශේත්‍රවල කොහොමද අපේ ආගමනය කියන එක. ඉතින් ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඔබ සැවම මේක ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඊළඟ හැරවුම් ලක්ෂය ජාතිය. අජයතුමනි පැහැදිලි ඔබතුමාගේ පක්ෂය පිළිබඳව අදහස ඒ එක්කසු කරේ. ඒ වගේම මහාචාර්යතුමනි අවසාන වශයෙන් ඔබතුමන්ගෙන් දැනගන්නට කැමති මිනිස්සු විවේචන ඉදිරිපත් කර කර ඉන්න මිනිස්සු බැන බැන ඉන්න අපි පාලන තන්ත්‍රයකට. නමුත් මීට කලින් අපිට හදාගන්න පුළුවන් දේවල් තියෙනවා නේද? අවසාන වශයෙන් ආකල්පමය වෙනසකට අපි මිනිසුන්ට ආමන්ත්‍රණය කරමු. ඔබතුමන්ටයි ආරාධනය. ඔව් ඇත්ත වශයෙන් කියනවා ලංකාවේ සමාජයේ ඉතාමත් උගත් සමාජයක්. මොකද අපි නිදහස් අධ්‍යාපනයේ දීලා සියලු දෙනාටම මම දැන් 90%කට වැඩිය ප්‍රතිශතයක් ලංකාවේ අධ්‍යාපනය ලබාගෙන තිනවා. ඒ අයට තමන්ගේ මොලේ පාවිච්චි කරලා තමන්ගේ දියුණුව සහ රටට දැන් ඕනම පුද්ගලයෙක් තමන්ගේ අධ්‍යාපනය ක්‍රියාත්මක කරලා භාණ්ඩයක් හෝ ක්‍රියාවලියක් නිෂ්පාදනය කිරීම තුරින් තමන්ගේ දියුණුව, තමන්ගේ ගමේ දියුණුව, රටේ දියුණුව සහ ලෝකේ දියුණුවටත් දායක වෙන්න පුළුවන්. ඒකට ඒ තමන්ගේ මොලේ පාවිච්චි කරලා තමන්ගේ දක්ෂතාවයන් පාවිච්චි කරලා මේ තමන්ගේ දැනුම පාවිච්චි කරලා
යම්සි ක්‍රියාකාරිත්වයකට දායක වෙන්න ඕන අධ්‍යාපනය ලබාගෙන සර්ටිෆිකට් බිත්තිවල ඉල්ලගෙන ඒව දිහා බල බල මං උගත් පුද්ගලයෙක් කියලා හිත හිත ඉඳලා වැඩන්නේ නැහැ. يعني ඒ ක්‍රියාවක් බවට පරිවර්තනය කරන්න ඕන. මුළුමහත් රටක් එක්කාසු වෙන මේ මොහොතේදී සම්පත්ධාරියෙක් විදිහට දැනුමුතු පුද්ගලයෙක් විදිහට ඔබතුමා සූදානම් නේද ඕනෑම මොහොතක රට වෙනුවෙන් සිටින්න? ඔව් ඔව් අපි සෑම වෙලාවෙම ඒකයි මම මේ අපේ නිලන්ත ආචාර්යතුමත් එක්ක එකහු වෙලා දැන් අපි මේ රටට මම හිතාගත්ත දැන් තව වැඩි කාලයක් අපිට ජීවත් වෙන්නත් නැහැ පුළුවන් තරම් මේ ඉතුරු කෙටි කාලය තුළදී පුළුවන් තරම් අපි රටට රටේ දියුණුව අනාගත පරම්පරාව වෙනුවෙන් අපි අප කැප වෙලා අපේ සේවය අපේ දැනුම අපි දිය යුතුයි කියන මේ මානසිකත්වය සහ අදිෂ්ඨානය යුතුව තමයි මම ඉන්නේ. සා මෙතුවත් ඉන්නේ. ඉතාම පැහැදිලි හිතවතුනි හත් දවසේදී අපි කමත තුලින් කමතට ගොඩ බැහැලා අපි ඊට කතා කරගන්නට පුළුවන් වුණා විශේෂ මාතෘකා කිහිපයක්. විශේෂ විසඳුම් කිහිපයක්. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට අදාළ වන ජල ප්‍රශ්නයට මේ ලංකාව වගේ මහ පොළොක ඉඳගෙන ලබා ගන්නට පුළුවන් විසඳුම්. ඒ වගේම ජලයෙන් පසු පොහොර මෙච්චර කුණු කන්දවල් එකතු වෙන නගරවල් තියෙද්දී ස්ථාන තියෙද්දී මෙව්වා කළමනාකරණය කරගෙන මේ වගේ පොහොර හදන විදිහ අපි කතාවට ලක් කරා. මෙව්වා ධාරණය කරගන්න ආදරණීය හිතවතුනි. මේ ධාරණය කර ගැනීමත් සමගම අපි ආකල්ප මේ විදිහට වෙනස් වෙමු. ඉන් පසුව අපි හිතමු දෙවනුව පාලන තන්ත්‍රයට ඇඟිලි දික් කරන්න. අපි විවේචනය ඉදිරිපත් කළ යුතුයි. අපි බොහෝ විට පාලන තන්ත්‍රයට විවේචන ඉදිරිපත් කරන කාලවකවානුවක සිටින්නේ. නමුත් අපි ශක්තිමත් වෙමු. ආකල්ප මේ වශයෙන් මේ රට පරිවර්තනයට අපිට ලක් කරන්නට පුළුවන්. ඉතින් අද දවසේදී අපිත් සමග සම්බන්ධ වූයේ මොරටුව විශ්වවිද්‍යාලයේ රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාංශයේ මහාචාර්ය අනුල් පෙරේරා මහත්මයා. ඔබතුමාට බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබත් සමග සම්බන්ධ වෙමින් දැනුමුතුකම ඔබගේ අපිත් සමග බෙදා හදාගත්තාට ඉතාම විශේෂිත ඉතාම වෙනස් විසඳුම් කිහිපයක් අපිට දැනගන්නට හම්බ වුණා. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා තාක්ෂණ අංශයේ අංශාධිපති ආචාර්ය නිලන්ත ලීනගේ මහත්මයා ඉතාම ස්තුති මෙහෙම ස්තුති අද අප සමග සම්බන්ධ වූවාට දෙවන වතාවටත් මම හිතන්නේ තරුණ ජවයත් මේ හා එක්කසු විය යුතුයි. නැවතත් මතක් කර සිටිනවා එතුමා සඳහන් කරපු දුරකථන අංකය 071 088 55 80 071 088 55 80 මේ දුරකථන අංකය ආමන්ත්‍රණය කිරීමෙන් නාගරික කෘෂිකර්මාන්තය පිළිබඳව ඔබට දැනගන්නට තිබෙනවා නම් යමක් එය අසා දැනගන්නට පුළුවන්. ඉතින් අවසරයි සමුගන්නට මා ආරම්භයේ සනිටුහන් කරෙත් ගීත ඛණ්ඩයකින්. එහිම දිගුව ඒ ගීතයේම ඉතිරි පද දෙකක් සඳහන් කරමින් මා සමුගන්ම මේ ආකාරයෙන් සටහන් කරනවා. විදෙස් දේශයන් අභ්‍යස නිවට ජාතියක් වෙලසට දෙදන බිම හොවා මෙතිදුනි හිඳිනු මම කිසේ. මෙතිදුනි කියන වචනයට අපි 71 වසරක දේශපාලනය අන්තර්ගත කරනු ලබයි ජනී ජනයා විසින්. අපි නිවට ජාතියක් වෙන්නට සුදුසු වන්නේ නැහැ. අපි හිතලම නැගිටිමු මේ රට පරිවර්තනය කරන්නට. අපි සමුගන්නවා කමතෙන් අපි නැවතත් හමු වෙමු. සුබ රාත්‍රියක් ඔබ සියලු දෙනාට.